හොඳයි පුතේ අපි අද දිනේදී සාකච්ඡා කරනවා ධාරා විද්‍යුතය සම්බන්ධයෙන් නේ ඒ ධාරා විද්‍යුතය ගණන් හදනකොට අපට කොටස් කීපයක් අවශ්‍ය වෙනවා මම ඒ කොටස් කීපය වීඩියෝ ක්ලිප් කීපයක් ඔස්සේ ඔබට හඳුන්වා දෙන්න උත්සාහයක් දරනවා මේ කොටස් එක දිගටම හැබැයි ඔබ බලන්න ඕන ඒ කොටස් ටික ඔක්කොම එකතු කරගත්තොත් මේ මුළු පාඩමම ලකුණු ලබා ගන්න පුළුවන් ගොඩක් ළමයි ලකුණු අඩුවෙන් ලබා ගන්න කොටසක් අතෑරලා දාන කොටසක් ඒකට තමයි මම මේ උපරිම උත්සාහයක් දරන්නේ ඔබ මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් එක කොටසක් නෙමෙයි මේ වීඩියෝ කීපයම ඔබට බලන්න වෙනවා මම ධාරාව ඊළඟට විභවය ඊළඟට ප්‍රතිරෝධය ඊළඟට ප්‍රතිරෝධය වෙන ගණන් ඊළඟට පරිපද සම්බන්ධ කරන ක්‍රම දෙක සහ ඒකේ අභ්‍යාස කියලා වීඩියෝ කොටස් 6කට 7කට වගේ සීමා වෙනවා මොකෝ ඔබට බලන්න පහසු වෙන්න කාලය අඩුවෙන් තමයි මේව සකස් කරන්නේ හොඳයි මේ අපි බලමු ඉස්සෙල්ලා මේ ධාරාව කියන්නේ මොකක්ද කියලා පුතාලා දන්නවා මම ගන්නව යකඩ කෑල්ලක් දැන් ඔබේ ගෙදර තියෙන අලවංගුව ඔබ අතින් ඇල්ලුවයි කියලා ඔබට කරන්ට් එක වදින්නේ නැහැ නේ ඇල්මිනියම් කෝර අතින් ඇල්ලුවයි කියලා කරන්ට් එක වදින්නේ නැහැ නේ එතන මේ කරන්ට් එකේ කියන එක තමයි ගමේ කොට මේ ධාරාව කියන එකට ගමේ කොට අපි කතා කරන්නේ කරන්ට් එක කියන්නේ. පුතේ මේ පරමාණු මම ඇහැට පේන්න ති පරමාණු ටිකක් විශාල කරලා අඳින්න. ඔබ දන්නව පරමාණුක නෂ්ටිය වටා තියෙන ඉලෙක්ට්‍රෝන ඇතැම් ඉලෙක්ට්‍රෝන මේ කවච වලින් ගිලිහිලා නිදහසේ ඉන්න. දැන් මම පරමාණු මකනවා මෙන්න මේ සියුම් පරමාණු වලින් නිදහස් වූ ඉලෙක්ට්‍රෝන මේ සන්නායක වල තියෙනවා විදුලිය ගමන් කරන ද්‍රව්‍ය වල බහුලව තියෙනවා එතකොට ඒවා අහඹු ලෙස චූටි චලනයන් දක්වමින් තමයි අපි මේ වෙලාවේ මේ ලෝහය ඇල්ලුවයි කියලා කරන්ට් එකක් වදින්නේ නැහැ ධාරාවක් ගමන් කරන්නේ නැහැ මම මේකට දෙපැත්තට වෙනසක් විභවය අන්තරයක් ලබා දුන්නම පුතේ මෙන්න මේ කහරහා මෙන්න මේ පැත්තේ ඉඳලා ඉලෙක්ට්‍රෝන මේ ඍණාග්‍රයේ ඉඳලා ධනාග්‍රයේ පැත්තට ගමන් කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝන මේ ආරෝපණ ගමන් කරන්නේ ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට. හැබැයි ධාරාව ගමන් කරන්නේ ඔබ දන්නව සරුංගලයක් ඉහළ යවල බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මේ අකුණු සන්නායකය හදන්න උදව් කරා වගේ මේ සම්මත ධාරාවේ දිශාව ප්‍රකාශ කරලා තියෙනවා පුතේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට එහෙනම් මේ යන්නේ සම්මත ධාරාව එහෙනම් සම්මත ධාරාව ගමන් කරනවා ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට දැන් අපිට වැදගත් වෙන්නේ මොකද්ද මේ ධාරාව කියන්නේ ධාරාව කියන්නේ මුදේ මෙන්න මේ ආරෝපණ ගමන් කරන ශීඝ්‍රතාවය විදුලි ධාරාව කියලා කියන්නේ මොකද්ද ආරෝපණ ගමන් කරන ශීඝ්‍රතාවය එහෙනම් අපිට ධාරාව හොයන්න පුළුවන් මුදේ මෙහෙම ධාරාව කියන්නේ ආරෝපණ එහෙනම් ගලා යන ආරෝපණ මම බෙදනවා කාලේ එතකොට මේ ශීඝ්‍රතාවයක් එන්නේ එන i සමානයි ආරෝපණ බෙදනවා t වලින් ඔය සමීකරණ q බෙදීම t ඉතින් ආරෝපණ ප්‍රමාණයක් මනින්නේ පුතේ කූලොම් වලින් කාලය මනින්නේ තප්පර වලින් එහෙනම් අපි මේ ඒකකයේ දක්වනම තප්පරයට කූලොම් එහෙනම් ධාරාව කියන්නේ ආරෝපණය ගමන් කරන ශීඝ්‍රතාවය ඒ ශීඝ්‍රතාවය වන්න පුළුවන් අපට ගලා යන ආරෝපණ ප්‍රමාණය බෙදලා ගත වුණු කාලය. ඒතර මේ ආරෝපණ මනින්න අපි හදාගත්ත ඒකකයේ තමයි පුතේ කූලොම් කියලා කියන්නේ. එතකොට දැන් අපි ධාරාමයින්න ආරෝපණමයින්නේ කූලොම් හදාගත්තේ. ඒතර මේ ධාරාමයින්න අපි සම්මත ඒකකයක් ගොඩනගාගෙන තියෙනවා ඒ තමයි ඇම්පියර්. සංකේතේ කැපිටල් A. දැන් අපට ගැටලුවක් එනවා මොකද්ද මේ ඇම්පියර් එකක් කියලා කියන්නේ? මෙන්න මේ ඇම්පියර් එකක් කියලා කියන්නේ පුතේ තප්පරයක් තුලදී සන්නායකයකින් එකයි කූලොම් කූලොම් එකක ආරෝපණයක් ගමන් කරනවා නම් අපි කියනවා ඇම්පියර් එකයි කියලා.
එනම් කම්පියකින් ඇම්පියර් එකක් යනවායි කියන්නේ මොකද? තප්පරයට ආරෝපණ කූලොම් ප්‍රමාණය. මේ කූලොම් කියන එක ඔබට හුරු නැති නිසා අපි මේ කූලොම් එකක් කියන්නේ පුතේ 6.25 වැඩි කිරීම 10 18 වෙනි බලයේ ඉලෙක්ට්‍රෝන. එහෙනම් මේ සන්නායකෙන් මෙහෙම කරනකොට තප්පරයක් තුල ඉලෙක්ට්‍රෝන 6.25 වැඩි කිරීම 10 18 ප්‍රමාණයක් යනවා නම් අපි කියනවා එතනින් ඇම්පියර් එකක කරන්ට් එකක් යනවායි කියන්නේ. ඔබ එසේ මෙසේ ප්‍රමාණයක් නෙමෙයි පුතේ 6.25 කියන්නේ දශම ස්ථාන දෙකකට බිංදු දෙකක් ගියාම තව බිංදු 16ක් 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි ඉලෙක්ට්‍රෝන මෙන්න මෙච්චර සංඛ්‍යාවක් තප්පරයකට යනවා නම් අපි එතන කියනවා ඇම්පියර් එකේ කියලා. ඉතින් අපේ ගෙදරට එන විදුලි පහන් තියෙනවනේ. ඒක ඇම්පියර් පහෙන් වැඩ කරනවා. එතකොට මේ වගේ පස් ගුණයක් යනවා. අපි ප්ලග් එකකින් කරන්ට් එක ගන්නෝනේ. ප්ලග් එකකින් කරන්ට් එක කරගන්නකොට 13 ගුණයක් එනවා. ඇම්පියර් 13 ඒ ප්ලග් අපි භාවිතා කරනවා. ඊට වඩා ඉහළ ඒව තියෙනවා විදුලි මෝටර ආරෝමයට සම්බන්ධ කරන්නේ. ඒතොර 13 ගුණයක්. ඕනනම් ධාරාව කියන්නේ පුතේ ඔන්නෝ වගේ කතන්දරයක්. ඉතින් ධාරාමයින සම්මත ඒකකයේ තමයි ඇම්පියර් මේ ඒකකයට අමතරව ධාරා මැනීම සඳහා මේ ඒකකයට අමතරව අපි භාවිතා කරන තවත් උප ඒකක තියෙනවා. ඉතින් ඊටාම කුඩා ධාරාවක් මනගන්න මෙන්න මේ සංකේතය අපි කියනවා මයික්‍රෝ ඇම්පියර් කුඩා ධාරාවක් මනගන්න මිලි ඇම්පියර් ඇම්පියර් කැපිටල් අකුරෙන් තියෙන්න ඕන මේක සිම්පල් අක්ෂරයක් තියෙනවා මොකද ඇම්පියර් විද්‍යාඥයෙක්ගේ නමක් තමයි භාවිත කරලා තියෙන්නේ ඊට පස්සේ විශාල ධාරාවක් මනින්න තමයි අපි ඇම්පියර් භාවිත කරන්නේ විශාල ධාරාවක් මනින්න ඉතින් මේ අතර සම්බන්ධයකුත් තියෙනවා පුතේ ඔබ දන්නෝ මයික්‍රෝ කියන්නේ කුඩා කියන අදහස මයික්‍රෝමීටර අහලා තියෙනවා මයික්‍රෝමීටර මයික්‍රෝ ඇම්පියර් 1000ක් ගත්තොත් එතන තියෙනවා මිලි ඇම්පියර් එකක් ඉතින් මිලි ඇම්පියර් එකක් ඇතුලේ මිලි ඇම්පියර් 1000ක් ගත්තොත් එතන තියෙනවා ඇම්පියර් එකක් ඔබට දැන් වැටහෙනවා ඇති ඇම්පියර් එකක් කියන්නේ මිලි ඇම්පියර් 1000ක් නේ එතන මිලි ඇම්පියර් 1000 නම් මිලි ඇම්පියර් එකට දෙනවා මයික්‍රෝ ඇම්පියර් 1000ක් 1000ව 1000ක් බිංදු 6ක් එන්නේ ඔන්නෝ වගේ ඒකක සම්බන්ධතාවයේ පුතේ අපිට තියෙනවා. ඔන්න ධාරාමයින ඒකක තමයි පුතේ අපි ඊළඟට කතා කරේ. ඊළඟට අපි බලමු මේ ධාරාමයින උපකරණ. ඉතින් ධාරාමයින උපකරණය හොත් අපි කියන්නේ ඇමීටරය. ඒක සංකේතවත් කරනවා මේ ආකාරයෙන්. A අකුර ලියලා. ඇමීටරය. කුඩා ධාරාවක් මනින් අපි භාවිත කරනෝ මිලි ඇමීටරය. ඉතාල කුඩා ධාරාවක් මනින් අපි භාවිත කරනෝ මයික්‍රෝ ඇමීටරය. මීට අමතරව අපට පුතේ වැදගත් වෙන තව කාරණයක් තියෙනවා. ඇතැම් වෙලාවට ධාරාව යන දිශාව අපට බලා ගන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් අපි මෙන්න මේ උපකරණවල දැන් මිලි ඇමීටරයට මෙහෙම මැද බිඳුවක් දාලා આવොත් මැද බිඳු මිලි ඇමීටරය මැද බිඳු මිලි ඇමීටරය ඕකට આવොත් දැන් ගැල්වනෝමීටරය අපිට තියෙනවා මැද බිඳු ගැල්වනෝමීටරය මැද බිඳු ඇමීටරක් තියෙනවා මැද බිඳු ගැල්වනෝමීටරය මැද බිඳු මිලි ඇමීටරය ඒ වගේ මැද බිඳුවක් එක්ක ආවම මේ උපකරණේ කටුව තියෙන මේ මැද කරන්ට් එක මෙහාට යනකොට මේ පැත්ත ඉලක්කන තමයි කියන්නේ කරන්ට් එක මෙහාට යනකොට කියන්නේ ධාරාව මේ පැත්තට යනකොට මේ පැත්තට තමයි කටුව කරගන්නේ එහෙනම් මේවයි කියන වැදගත්කම තමයි පුතේ ධාරාව වගේම අපිට දිශාව මැන ගන්නත් පුළුවන් එහෙනම් ධාරාවයි දිශාවයි දෙකම මැන ගන්න අපි භාවිත කරනවා මේ මැද බිඳු තියෙන උපකරණ. ඔය ආකාරයෙන්. ඔය ආකාරයෙන් තමයි පුතේ ධාරාව සම්බන්ධ දේවල් තියෙන්නේ. අපි අවසාන වශයෙන් බලමු ධාරාව.
මනින උපකරණයක් පරිපථයකට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. මම වියලි කෝෂයක් මෙහෙම අරන් බල්බයක් දාලා තියෙනවා. මට මේ කාරායන කරන්ට් එක මනින්න නම් මම මෙන්න මේ උපකරණය හයි කරන්නේ මෙහෙම. ඒ කියන්නේ මේ විදියට යන පාරම හයි කරනවා නම් අපි කියනවා ශ්‍රේණිගත. ශ්‍රේණිගත. දැන් උදාහරණයක් ලෙස පුතාල අරන් බලන්නකෝ. කරන්ට් එක යන එක මනින්න ඕන නම් දැන් මොලයි ඉස්කෝලේ නිවාසාන්තර තරඟ තියෙනවා. ඔන්න නිවාසාන්තර තරඟ වල තොරතුරු වරින් වර ගුරුවරු ඉඳගෙන ගන්නව පාරයි. දැන් මෙතනින් යන පාරකුත් තියෙනවා. මෙතන වැරදිලාවත් ගුරුවරයෙ හිටියොත් එයයිට මෙතනින් මේ තරඟකරුව ගොඩක් යන්නේ. මෙතනින් යන පුළුවන් හොරා බලන්න යන කට්ටිය. දුවා ගන්න බැරි අය. එතකොට යාට ඒ තොරතුරු ගන්න බෑ. එයාගේ තොරතුරු ගන්න නම් ඒ ධාවණය වන පතේ ඉන්න ඕන කොයි හරි තැනක තමයි එයා ඉන්නේ. දැන් පාරක වාහන යනවා නම් වාහන බලන පාරේ ඉන්න ඕන. එහෙනම් වාහන වලට හැබැයි බාධාවක් නැති වෙන්නත් ඕන. දැන් පාරේ වාහන ගණන් කරන රාළහන් පිටිකට ගොත් රාළහන් පාරේ දිගහැරලා හිටියත් හරියනවා නෑනේ. එතකොට මේ යන වාහන වලට බාධාවක්. එහෙනම් රාළහාමි අර පාරේ මන්තිරු දෙක වෙන් කරන උඩ අර සිමෙන්තිය උඩ ඉඳන් එයාට ගණන් කරන්න පුළුවන්. ඒතර වාහන වලට බාධාවකුත් නැහැ. එයා ඒ වාහන යන පාරේම ඉන්නත් ඕන. එහෙනම් මෙන්න මේ වගේ ධාරාව යන පාරේ තමයි ඇමීටරයක් තියෙන්නේ. එතනින් ඉලෙක්ට්‍රෝන මෙහෙම ගමන් කරනකොට මේ වාරා ඉලෙක්ට්‍රෝන එනකොට පුතේ බාධාවක් නැති වෙන්න ඕන. එහෙනම් ඇමීටරයක් හයි කරන්නේ ශ්‍රේණිගතව ඇමීටරයක ප්‍රතිරෝධය ඉතාම අඩු වෙන්න ඕන. ඉතාම අඩු වෙන්න ඕන. ඔන්න ආකාරයක තමයි පුතේ ධාරාව සම්බන්ධ දේවල් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මොකක්ද මේ ධාරාව කියලා කිව්වේ? ආරෝපණ ගමන් කරන ශීඝ්‍රතාවයක්. අපි ඒක හෙව්වා ගමන් කරපු ආරෝපණ ප්‍රමාණය ගත වුණු කාලයෙන් බෙදලා. ධාරා මනින්න හදා ආරෝපණ මයින් කූලොම් වලින් ධාරා මයින් අපි හදාගත්ත ඒකකයක් ඇම්පියර්. ඇම්පියර් එකක් කිය මොකද්ද? තප්පරයක් තුලදී කූලොම් එකක ආරෝපණයක් යනවා නම් එතන අපි කියන ඇම්පියර් එකයි කියලා. ධාරා මයින් හැදුව උපඒකක මිලි ඇම්පියර්, මයික්‍රෝ ඇම්පියර් වගේ ධාරා මයින් හදපු උපකරණේ ඇමීටරය ඒක හයි කරන්න ඕන ශ්‍රේණිගතව සහ ඒකේ බාධාව පොඩ්ඩක්වත් නැති වෙන්න ඕන. ඊළඟට අපි කතා කරා ධාරා මයින්න වෙනම උපකරණ තියෙනවා මිලි ඇම්පියර් මිලි ඇමීටරේ සමා වෙන මිලි ඇමීටරේ එකෙන් පොඩි ධාරාවක් ඉතාම චූටි ධාරාවක් නම් මයික්‍රෝ ඇමීටරේ මැද බිඳුවක් එක්ක මේ උපකරණ භාවිතා කරලා තියෙනවා නම් අපි කියනවා ධාරාවයි දිසාවයි දෙකම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ උපකරණ පරිපථයකට හයි කරනකොට ඒකේ ධනරින අග්‍ර දෙක තියෙනවා කළු පාටින් හා රතු පාටින්. රතු පාටින් තියෙන්නේ ධන අග්‍රයේ ධනට ධන කෝෂවල රිනට කළු පාට පැත්ත සම්බන්ධ කිරීමත් අනිවාර්යෙන් සිදු කරන්න ඕන. ධාරාව සම්බන්ධව නොටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා විභවান্তরය සම්බන්ධයෙන්.